අයිබෝන් ඔයාලා සියලු දෙනාටම ඉතින් වෙනද වගේම ආදරෙන් පිළිගන්නවා එමාස් කිචන් YouTube channel එකට. ඉතින් ඔන්න අද මම ගොඩාක් වටින වීඩියෝයක් අරන් තමයි ආවේ. ඉතින් මම අද හදන්න යන්නේ කොලකැඳ. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද හරියට කොලකැඳ එකක් හදන්නේ කියලා. කොලවල තියෙන පෝෂණ ගුණය විනාශ වෙන්නේ නැතුව හරියට කොලකැඳ එකක් හදන විදිය තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. කොලකැඳ කියන්නේ ඖෂධ ගුණයෙන් ඉහළ පානයක්. ඉතින් හැමදාම උනත් කොලකැඳ එකක් බොනවා නම් අපේ ශරීරයට ගොඩාක් හොඳයි. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න, bell icon එක click කරන්න. එතකොට මම update කරන නවතම videos එසෙන් බලා ගන්න පුළුවන්. අද මම හදන්න යන කොලකැඳ එකට මම පාවිච්චි කරන කොළ වර්ග ටික තමයි මේ තියෙන්නේ. ඉතින් මුලින්ම ගොටු කොළ. ගොටු කොළ ඔයාලට ලේසියෙන් හොයා ගන්න පුළුවන්. ඒ වගේම හාත වාරිය. ඒ වගේ මම කරපිංච පාවිච්චි කරනවා. ඉතින් මම මෙතනදී තව පාවිච්චි කරනවා පොල්පලා, ඒ වගේම මොනර කුඩුම්බිය සහ රණවරා. ඔයාලට පුළුවන් සේර, ඒ වගේම වැල්පැන්ලත් මේකට පාවිච්චි කරන්න. ඉතින් මට අද ඒ දෙක හොයාගන්න බැරි වුණා. ඒ නිසා මම අද කොලකැඳ එක හදන්නේ මේ කොල ටික දාලා. මම මුලින්ම කළේ කොල ටික සෝදගන්න එක. මම මෙතනදී ගන්නවා පොල් කෝප්පයක්, ඒ වගේම කැකුළු වාල් කෝප්ප භාගයක්. මම මේක සෝදලා තමයි අරගෙන තියෙන්නේ මෙතෙන්ට. ඒ වගේම ගුරු කෑල්ලා, සුදු ලුණු ගිරි දෙකක් පොඩියට කපාගෙන තියෙනවා. දැන් මම යන්නේ කැකුළු වාල් ටික උයා ගන්න. ඉතින් ඒකට අවශ්‍ය පදමට ලුණු මම එකතු කර ගන්නවා. මම මෙතනදී පොල් ටිකක් වැඩිපුර ගන්නවා. ඕගොල්ලෝ පොල් වලට වැඩිපුර කැමති නැත්නම් ඕගොල්ලන්ට පොල් වල ප්‍රමාණය අඩු කර ගන්න පුළුවන්. ඉතින් මම දැන් එකට ඉඟුරු කැල්ල සහ සුදු ලුණු ටික දාලා දැන් මේ බත් එක උයා ගන්නයි යන්නේ. මම දැන් යන්නේ කොළ ටික බ්ලෙන්ඩ් කරගන්න. ඉතින් මුලින්ම මම කරන්නේ වතුර කෝප්ප දෙකක් බ්ලෙන්ඩ් එකට දාගෙන කොළ සියල්ලම හොඳින් බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මම මේකට වතුර තව එකතු කරන්නේ නැහැ. කොළ ටික ටික දදා මේ කොළ ටික ඔක්කොම මේ වතුර කෝප්ප දෙකෙන්ම තමයි මම බ්ලෙන්ඩ් කරගන්නේ. ඔයාලට පුළුවන් කරපිංච වලින් විතරක් වුණත් කොලකැඳ හදාගන්න. ඉතින් කරපිංචා වැල්පෙන්ල වගේ දේවල් නිතරම ආහාරයට ගන්න නම් ගොඩක් ලෙඩ රෝග වලටත් ගොඩාක් හොඳයි. ශාරීරික නිරෝගිය තබා ගන්නත් හැමදාම කොලකැඳ එකක් බොනවා නම් ගොඩාක් හොඳයි. මේ වගේ හොඳට බ්ලෙන්ඩ් වුණාට පස්සේ මම දැන් යන්නේ මේක පෙනේරකින් පෙරා ගන්න. ඉතින් මේ තියෙන්නේ මම බ්ලෙන්ඩ් කරගත්ත කොළ ටික. මම දැන් යන්නේ පෙනේරට දාගෙන මේක තියෙන කොළවල යුෂ ටික වෙන් කරගන්න. ඉතින් අතින් හොඳට මේ වගේ මේකගෙන කොළවල තියෙන යුෂ ටික අපිට මෙහෙම වෙන් කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම වතුර කෝප්ප දෙකක් දාලා බ්ලෙන්ඩ් කරගත්ත කොළ ටික. නැවත වතාවක් මම අර විලාසන බ්ලෙන්ඩ් කරගත්ත කොළ ටික පොල් ටික එකතු කරලා වතුර කෝප්ප දෙකක් දාලා ආය වතාවක් මම මේක බ්ලෙන්ඩ් කර ගන්නවා. ඉතින් ඔයාලට පේනවා මේ කොළ ටික තාමත් ගොඩක් කොළ පාටයි. ඉතින් ඒ නිසා අපිට ආය වතාවක් මේක සුදු පාට වෙනකම්ම හොඳට බ්ලෙන්ඩ් කර ගන්න පුළුවන්. කොළවල තාම යුෂ තියෙනවා. ඒ නිසා තමයි මම ආය පොල් දාලා මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්නේ. මම මෙතන පොල් කෝප්පයක් පාවිච්චි කරන්නේ මම අද කොළ ටිකක් වැඩිපුර ගත්ත නිසා. පොල් වල ප්‍රමාණය ඔයාලා තීරණය කරන්න. ඔයගොල්ලෝ ගන්න කොළ ප්‍රමාණයත් එක්ක පොල් ටිකක් වැඩිපුර එකතු කරපුවාම කොලකැඳ එකේ රසය පාවා වැඩි වෙනවා. ඉතින් මම දැන් දෙවෙනි වතාවටත් මේ කොළ ටික බ්ලෙන්ඩ් කරගෙන ඉවරයි. දැන් මම යන්නේ මේක යුෂ ටික වෙන් කරගන්න. ඉතින් මම මෙහෙම පෙනේරට දාලා මේකේ තියෙන විශේෂ ටික වෙන් කර ගන්නවා. දෙවැනි වතාවටත් බ්ලෙන්ඩ් කරලා ඉවරුණ කොළ මිශ්‍රණේ ඔයාලට පේනවා නම් තවත් කොළ පාට ගතිය තියෙනවා. ඔයාලට පුළුවන් නැවත වතාවක් මේක බ්ලෙන්ඩ් කර ගන්න. නිරෝග ශරීරයක් සඳහා අපිට මේ වගේ කොලකැඳ වීදුරුවක් හැමදාම පානය කරන්න තියෙනවා නම් අපේ ශරීරය හැමදාම නිරෝගීකමින් අපිට තියාගන්න පුළුවන්. කැකුල් බත් ටික හොඳින් ඉදිලා තියෙනවා. මේ මුලින්ම මම කරන්නේ මම ඒකට දාගත් ඉඟුරු කෑල්ල මේකින් අයින් කරගන්න එක. ඊට පස්සේ මම මේ බත් ටික හොඳින් පොඩි කරගන්නවා. ඔයාලට පුළුවන් බ්ලෙන්ඩ් කරගන්නත්. ඉතින් මේ කැකුළු වාල් ටික හොඳින් ඉදිලා තියෙන නිසා මමට ලේසියෙන් මේක භාජනය ඇතුළතම හොඳින් පොඩි කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම මුලින්ම බ්ලෙන්ඩ් කරගත්ත කොළ යුෂ ටික. ඒ වගේම පොල් දාලා දෙවෙනි වතාවට බ්ලෙන්ඩ් කරගත්ත කොළ යුෂ ටික. ඔයාලට පේනවා කලර්ස් දෙකක්. මම දැන් පොඩි කරගත්ත බත් එකට මම මුලින්ම එකතු කරන්නේ
පුල් සහ දිවිනවතාවට කොටාගත්ත කොළ යුෂ ටික ඒක දාලා මම හොඳට මේක නටනකම් උතුරව ගන්නවා මම මෙතනදී මුලින්ම දිවිනවතාවට බ්ලෙන්ඩ් කරපු කොළ ටික එකතු කරගන්නේ ඒකේ කොළ යුෂ ගතිය අඩු නිසා එතකොට කොළවල තියෙනා වූ පෝෂණයට හානියක් වෙන්නේත් නැහැ ඒ නිසා මම මේක පොල් කිරි ටික ඉදෙනකම් හොඳින් මේක උයා ගන්න ඕනේ බත්ති කැට වගේ තියෙන්නේ ඉතින් ඒක කැට ටික පොඩි වෙනකන් හොඳින් මේ වගේ ස්පෙෂල් එකකින් හරි හැන්දකින් හරි ඔයාලා මිශ්‍ර කරන්න විනාඩි 5ක් විතර යනකොට මේක බබුල දාගෙන එනවා ඒ කියන්නේ කිරි ටික හොඳින් ඉදීගෙන එනවා ඉතින් ඒ වෙද්දී මේ කොළයෂ මිශ්‍රණය මම මේකට එකතු කර ගන්නවා කොළ කැඳ ටික හොඳින් බබුල දාගෙන එනකොට මම පළමිනියම හදාගත්ත කොළ මිශ්‍රණය මේකට එකතු කර ගන්නවා එකතු කරගෙන හොඳින් මිශ්‍ර කර ගන්නවා පොල් කිරි ටික හොඳින් ඉදුණට පස්සේ තමයි ඉස්සෙල්ලාම බ්ලෙන්ඩ් කරගත්ත කොළ ටික එකතු කරන්න ඕනේ නැත්නම් මේ කොළවල තියෙන ඖෂධීය ගුණය මැරෙනවා ඒ නිසා තමයි අපි කොළ මිශ්‍රණය පස්සේ මේකට එකතු කරන්නේ හොඳින් කවලම් කරන්න මේක මොකද පොල් කිරි දාලා තියෙන නිසා කැටි කැහෙන්න පුළුවන් ඉතින් විනාඩි 5ක් වගේ කාලයක් නැවත වතාවක් මේක අපි උයා ගන්න ඕනේ විනාඩි 5කට පස්සේ කොළකැඳ මිශ්‍රණය බුබුලු දාන්න පටන් ගන්නවා එතකොට මම මේකේ ලිප ඕෆ් කරනවා ගොඩක් වෙලා මම මේක උයා ගන්නේ නැහැ ලිප ඕෆ් කළාත් විනාඩියක් විතර යනකම් මම මේක මෙහෙම හොඳින් මිශ්‍ර කර ගන්නවා දැන් ඉතින් දැන් කොළකැඳ එක හදලා ඉවරයි කොළකැඳ එක හදලා බලන්න හරිම රසයි මේ කොළකැඳ එක මේ විදියට හැදපුවම කොළකැඳ කියන්නේ අපේ ශරීරයට ඉතාමත් හිතකර දෙයක් ඉතින් හැමදාම වගේ පානය කරනනම් බොහොම හොඳයි ගොඩක් ලෙඩ රෝගවලට ශරීරය නිරෝගීව තබා ගන්න මේ කොළකැඳ අපිට උදව් කරනවා ඉතින් ඔයාල හැම දිනටම බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක නැරඹුවට ආය අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු ඔයගලන්ට සුබ දවසක්